එකක් කැපෙනවා ඒකත් එක්ක පෙන්ෂන් එකට 125ක් කැපෙනවා එතකොට ඊට පස්සේ ඉන්කම් ටැක්ස් එකට කැපෙනවා 100ට ප්‍රතිශතයක් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම 10% වගේ ප්‍රතිශතයකට වඩා අඩු ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් ඒක කැපෙන්නේ ඒකත් එක්ක ඔයාගේ අතර හම්බෙනවා 158යි මෙතන ටැක්සබල් බේස් එක කියලා තියෙනවා ඉන්කම් ටැක්ස් එකෙන් සාමාන්‍යයෙන් මෙන්න මේකට තමයි දැන් අර ඔක්කොම පේ කළා ඉතුරු වුණාට පස්සේ මෙන්න මේ 2627ක් තියෙනවනේ ඒ 2627 තමයි ඔයාගේ සාමාන්‍යයෙන් බේසික් සැලරි එක කියන්නේ අපි බැලුවොත් එහෙම අර ටැක්ස් එක පේ කරන්න ඕන සැලරි එක ඒක තමයි. ඒකට ටැක්ස් එක පේ වෙනවා 262.78ක් මේ ලේ. ඊට පස්සේ අයබෝන් හැම දිනම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට Mouryapro. මම හිතන්නේ first time තමයි රොමේනියාවේ YouTube channel එකක් මේ විදිහට කතා කරන්නේ. ඒ කියන්නේ රොමේනියාව වැටුප හැදෙන්නේ කොහොමද කියලා ඔයාලට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ first time. ඒකත් එක්ක ඇත්තටම රොමේනියාවට මම එනකොටත් මම දැනගෙන හිටියේ නැහැ මගේ වැටුප කොහොමද හැදෙන්නේ කියලා. මම හිතන්නේ 80ක් 90ක් මම හිතන්නේ 100ක්. ඔයා මේ වෙනකොටත් රොමේනියාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා දන්නේ නැතුව ඇති ඔයාගේ වැටුප හැදෙන්නේ කොහොමද කියලා. මොකද ලංකාවේ ඒජන්සියෙන් මට කිව්වෙත් ඒ වගේම ඔයාට කියන්නේ ඔයාගේ අතර හම්බෙන ගාන විතරයි. ඒකත් එක්ක අපි බැලුවට පස්සේ මේ යුරෝප් කන්ට්‍රි එකක් විදිහට යුරෝප් කන්ට්‍රි එකක් ඇතුළත අපි ටැක්සස් ගෙවන්න ඕනේ ඒ වගේම ඉන්ෂුරන්ස් ගෙවන්න ඕනේ. මෙන්න මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා කවුරුවත් විස්තර කරන්නේ නැහැ. මොකද එයාලත් අපිට කියන්නේ බේසික් සැලරි එක. ඒ කියන්නේ net salary එක අපි අතර හම්බෙන ගාන විතරයි. ඉතින් ඒ කතාවත් එක්කම මේ වැඩසටහනේ මම තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දන්නවා. ඒ කියන්නේ ලංකාවෙන් ඔයාලා agreement එකක් sign කරනවා. ඒකත් එක්ක රොමේනියාවට ඇවිල්ලා ඔයාලට තව agreement එකක් sign කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ agreement දෙකේ තියෙන වෙනස අපිට මොනවද වෙන වාසි වෙනවද වෙන අවාසි ඔන්න වගේ දේවල් මම කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ මගේ YouTube channel එක ඔයාලා දන්නවනේ ඉතින් Mourya Pro. එහෙනම් දිගට මාත් එක්ක නැඳ ඉන්න මම Mourya J මිල්ල විටිය. වැඩසටහනට යන්න කලින් අපි පොඩ්ඩක් මෙන්න මේ ගිවිසුම් දෙක ගැන කතා කරමු. දැන් ඉතින් ඔයාලටත් ලොකු ප්‍රශ්නයක් ඇති. මොකද මම වැඩසටහන මුලදීත් කිව්වා. ඒ වගේම මම thumbnail එකෙත් දැම්මා මෙන්න මේ ගිවිසුම් දෙක කතාවක්. මෙන්න මේ කතාව මොකද්ද කියලා ඔයාලට දැන් මේ වෙනකොට ප්‍රශ්නයක් ඇති. ඔන්න ඔය ප්‍රශ්නෙට මම ඔය ඉස්සෙල්ලා උත්තර දීලා ඉන්නම්. වැඩසටහනට යන්න කලින් අපි පස්සේ කතා කරමු වැටුප හැදෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ වගේ ගිවිසුම් දෙකක් තියෙනවා. මේ ගිවිසුම් දෙකක් තියෙන හේතුව මේක තමයි. සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ තුන්වෙනි ලෝකයේ දියුණු වෙන රටක්. ඒ කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. ඒ කියන්නේ මම ඉපදිච්ච දවසේ ඉඳන් තාමත් දියුණු වෙනවා. ඉතින් අපි ඒ ගැන වැඩි විස්තර කතා නොකරමු. ඉතින් ඒකත් එක්ක අපි සාමාන්‍යයෙන් දවසකට වැඩ කරන පැය ගාන වැඩි. ඒ කියන්නේ ඒකත් එක්ක අපිට සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ලංකාවට අර කැල්කියුලේට් කරලා තියෙන පැය ගානත් වැඩි. ඒ වගේම අඩු අර විවේක කාලයක් තමයි තියෙන්නේ. නමුත් මීට වඩා වෙනස් පැත්තක් තමයි රොමේනියාවේ තියෙන්නේ. රොමේනියාවත් ඒ වගේම යුරෝප් කන්ට්‍රීස් වල තියෙන්නේ මීට වඩා වෙනස්ම පැත්තක්. එයාලා සාමාන්‍යයෙන් සතියට අනිවාර්යයෙන්ම ඔෆ් දෙකක් ගන්නවා. ඒකත් එක්ක දවසකට සාමාන්‍යයෙන් වැඩ කරන්නේ උපරිම පැය 9ක්. ඊට වැඩිය වැඩ කරනවා. හැබැයි ඉතින් එයාලා අර සතියට කැල්කියුලේට් කරලා ඊ හා සමාන, ඒ කියන්නේ තමන් වැඩ කළා නම් ඒ හා සමාන එයාලට ඔෆ් වගේක් හම්බෙනවා. නමුත් ඒක අපිට හම්බෙන්නේ නැහැ. ඔන්න වාසිය තමයි ඔය ලංකාවට වේකන්සිස් එන්නේ. ඒ කියන්නේ අර වැඩි වැඩ කරන්න අඩු පඩියකට ඔන්න වගේ සිද්ධාන්තයක් තමයි රොමේනියාවේ වේකන්සිස් ලංකාවට එන්න හේතුව තියෙන්නේ. ඉතින් ඔන්න කතාව තමයි මේ ඇග්‍රිමෙන්ට් එකට බේස් වෙන්නේ. ඒකත් එක්ක ඔයාලා ලංකාවේ ඇග්‍රිමෙන්ට් එකක් සයින් කරනවානේ. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම සතියකට පැය, ඒ කියන්නේ සතියකට දවස් 6ක් වැඩ කරනවා. ඒකත් එක්ක සමහරක් වෙලාවට ඒක පැය 12ක්ද පැය 10ක්ද කියන කතාවත් ඒ විස්තරේ තියෙනවා. ඒකත් එක්ක රොමේනියාවට ආවට පස්සේ ඔයාට වෙනම ඇග්‍රිමෙන්ට් එකක් සයින් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ රොමේනියාවේ නීතියට අනුකූලව. අපි බැලුවොත් එහෙම ඒකෙදී අපිට කියනවා අපිට ඔෆ් දෙකක් දෙනවා. ඒකත් එක්ක අපි හුඟක් වෙලාවට වැඩ කරන්නේ පැය 9ක්. ඊට අමතරව අපි පැය ගාණක් අපිට, ඒ කියන්නේ ඊට වැඩ කරන වැඩි, ඒ කියන්නේ වැඩි පැය ගාණට අපිට ඕටිස් ගෙවනවා. ඔන්න වගේ ඇග්‍රිමෙන්ට් එකක් අපිට සයින් කරන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක ඔන්න අපි බැලුවොත් එහෙම අපි අර බේසික් සැලරි එක ලංකාවේ සයින් කළාට ඊට පස්සේ රොමේනියාවට ආවට පස්සේ ඔන්න සැලරි ස්කේල් එකක් වෙනස් වෙනවා. හැබැයි ඉතින් ඔයාගේ අතට ওই ගාණ අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕන රොමේනියාවට ආවට පස්සේ. ඒ කියන්නේ ලංකාවේ ඒජන්සි වලට ප්‍රොමිස් වුණා නම් අපි බැලුවොත් එහෙම $550 මේක කන්වර්ට් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් 4.0 ගානේ.
කියන්නේ රොමේනියාවේ ලේ එකක් ඒ කියන්නේ රොමේනියාවේ ලේ සාමාන්‍යයෙන් කන්වර්ට් වෙනකොට ඩොලර්ස් වලට හුඟක් වෙලාවට 1.4 ගානක් තමයි ඒක කන්වර්ට් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔය ඩොලර්ස් කන්වර්ට් එකත් එක්ක ඔයාගේ අතට අනිවාර්යයෙන්ම ඒ ගාන හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ ඇග්‍රීමන්ට් එකේ ඒ වගේම රොමේනියාවේ සයින් කරන ඇග්‍රීමන්ට් එකේ ඔයාගේ සැලරි බේසික් සැලරි එක ඔයාගේ අතට අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න විදියක් නැහැ. ඒකත් එක්ක ෆුඩ් ඇලවුන්ස් එතකොට අපි බැලුවොත් ඇකමඩේෂන් මේ ඔක්කොටම යාලා අපෙන් ගාන කපා ගන්නවා. ඒක බේසික් සැලරි එකට ඇඩ් කරලා තමයි කපා ගන්න. ඔන්න විස්තරය තමයි අපේ අර ලංකාවේ ඇග්‍රීමන්ට් එකයි එතකොට අපිට රොමේනියාවේ ඇවිල්ලා සයින් කරන්න තියෙන ඇග්‍රීමන්ට් එකේ දෙකේ වෙනස. හැබැයි ඉතින් අපි වැඩ කරන්න ඕනේ ලංකාවේ ඇග්‍රීමන්ට් එකට ඉන්න එකත් හොඳට මතක තියාගන්න. හුඟක් වෙලාවට ලංකාවේ ඒජන්සිස් වලින් ඔයාලා එනකොට ඔයාලට කියයි රොමේනියාවේ ෆුඩ් දෙනවා. ඒකත් එක්ක ෆුඩ් ඒ කියන්නේ කම්පැනියෙන් ප්‍රොවයිඩ් කරනවා කියලා. ඇත්තටම එහෙම කතාවක් නම් සිද්ධ වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට ඔයාලට ෆුඩ් ටිකට් එකක් එහෙම නැත්නම් ඒ කියන්නේ මාසෙකට අපි බැලුවොත් එහෙම ලේ 400ක් නැත්නම් ලේ 380ක් ඔන්න ඔය වගේ ගාණක් තමයි ඔයාලගේ අතර හම්බෙන්නේ. ඒකත් ඉතින් අර ලංකා ඒ කියන්නේ රොමේනියාවේ ඒ කියන්නේ ලංකාවෙන් එනකොට රොමේනියාවේ තියෙනවා සාමාන්‍යයෙන් අර කම්කරු නීතියක් කියන එක. ඒ කියන්නේ වැඩ කරන දවස් ගානට තමයි ඒක හම්බෙන්නේ. ඒක අපි බැලුවොත් එහෙම අපි දවස් 6ක් අපි ඔයාලා හිතන්න ඔයාලා ලංකාවේ ඇග්‍රීමන්ට් එකේ සයින් කරන්නේ සතියේ දවස් 6ක් වැඩ කරනවා කියලා. නමුත් රොමේනියාවේ ඇවිල්ලා ඒක ඇත්තටම ඒක එයාලා පෙන්වන්නේ දවස් 5ක් වැඩ කරන කතාවක්. මේක හුඟක් වෙලාවට KFC ඒ වගේම ට්‍රකෝබෙල් ඔන්න වගේ අර අපි පිළිගත්ත ඒ කියන්නේ පුලිගත් රෙස්ටුරන්ට් චේන් තියෙනවනේ ඔන්න චේන් වල මේ කතන්දරේ සිද්ධ වෙන්නේ. එයාලා සතියේ දවස් 5ක් වැඩ කරනවා නම් ඒ සතියේ දවස් 5 විතරයි ඔයාලගෙන් වැඩ ගන්න. ඒ කියන්නේ අර කම්කරු නීතියට 100%ක් අවනතව තමයි එයාලා මේ වැඩසටහන සිද්ධ කරන්නේ. නමුත් ඔයා රොමේනියාවේ යම්කිසි ආයතනයකට හෝ නම් යම්කිසි රෙස්ටුරන්ට් එකකට හෝටල් එකකට වගේ ජොයින් වෙනවා නම් එහෙනම් මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතකොට ඔයාලට අර වැඩ කරන දවස් ගන්න අපි බැලුවොත් අපි සාමාන්‍යයෙන් ඔය නිවාඩු දවස් ඔක්කොම ඇරලා රොමේනියා වැඩ කරන්න තියෙන හුඟක් වෙලාවට දවස් 18ක් එහෙම නැත්නම් දවස් උපරිම දවස් 22ක් කියලා හිතන්නකෝ. මෙන්න මේ 22 තමයි යාලා ෆුඩ් ඇලවුන්ස් එක කැල්කියුලේට් කරන්නේ. එතකොට ඉතින් ඔයාලට ලේ 400ක් නැත්නම් ලේ 380ක් ඔන්න වගේ ගාණක් තමයි ඔයාලට සෙට් වෙන්නේ. අර කලින් ලංකාවේ ඇග්‍රීමන්ට් එකේ කිව්වට කම්පැනි එක ෆුඩ් දෙනවා කියලා. ඇත්තටම ෆුඩ් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාලට ටෝකන් එකක් තමයි හම්බෙන්නේ. එහෙම නැත්නම් ඒ වෙනුවට ඔයාලට සල්ලි හම්බෙයි. එතකොට ඉතින් ඔයාලට තියෙන ඔයාලගේ ඇකමඩේෂන් එකේ ඔයාලට ඒ සල්ලි වලින් ගෙනහල්ලා කෑම කන්න තමයි කියන්නේ ගෙනහල්ලා උයාගෙන කන්න තමයි තියෙන්නේ. ඒකටකින් ඉතින් සාමාන්‍යයෙන් රොමේනියාවේ කෑම අපි වැඩිම අපිට ලොකු හුරුකමක් නැති හින්දා ඉතින් ලංකාවේ කෑම අපිට හදා ගන්න පුළුවන් ඒ සල්ලි වලින්. ඔන්න වාසියක් තියෙනවා. ඔන්න ඕකත් ඉතින් හොඳට මතක තියාගන්න. තවත් ඉතින් අපි මේ ගිවිසුම් දෙක ගැන කතා කරමු. ඇත්තටම ලංකාවේ මේ අත්සන් කරන ගිවිසුමයි රොමේනියාවේ අත්සන් කරන ගිවිසුමයි මම අර කලින් කිව්වා වගේම සැලරි එක එකයි. ඒ කියන්නේ ඔයාගේ අතර හම්බෙන්න සැලරි එක එක වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලට සමහරක් වෙලාවට මෙහි මිනිස්සු සමහරක් අය ඉතින් කපටි, සමහර කම්පැනිස් හරි කපටි. මොකද ඉතින් අර වැඩ ගන්න ඕනේ මනුස්සයාගෙන් ඒ උපරිමයේ වැඩ ගන්න උත්සාහ කරනවා. මොකද ඒක එයාලට ප්‍රොෆිට් එකක් හේතුවක්. රොමේනියාව කෙනෙක් රොමේනියාවේ වැඩ ගන්නවට වඩා ලංකාවෙන් ගෙනහල්ලා එයාගෙන් සාමාන්‍යයෙන් අර නිවාඩු දවස් අඩු කළා එහෙම පොඩ වැඩ ගන්නකොට පොඩි ප්‍රොෆිට් එකක් තියෙනවා, ලොකු ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට අර එහෙම කතන්දරයක් තියෙනවා. එතකොට මෙහෙම සයින් කරන ගිවිසුමේ ඔන්න ඔය දෙක තමයි. සමහරක් වෙලාවට මෙන්න මෙහෙම කතන්දරයකුත් සිද්ධ වෙනවා. අපි බැලුවොත් එහෙම සැලොන් වලට එන කට්ටියට සාමාන්‍යයෙන් යාලා බේසික් සැලරි එක මෙන්න මේකයි දෙන්නේ කියලා හුඟක් වෙලාවට ඒක ඒ කියන්නේ ඇලර්ට් කරනවා ටිප්ස් වලට කළා. සාමාන්‍යයෙන් ඒක ඇවරේජ් එකක් විදිහට යාලා ඒක ගන්නවා. නෑ ඒක වෙන්න බෑ මොන වෙලාවකදවත්. ඔයාලට ලංකාවේ ඒජන්සිය ප්‍රොමිස් වුණා නම් මේ ගාන ඔයාගේ අතට මාසේ හම්බෙනවා කියලා අන්නේ ගාන ඔයාගේ අතට හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම දෙයක් වෙනවා නම් එහෙම අසාධාරණයක් වෙනවා නම් ඔයාට රොමේනියාවේ කම්ප්ලේන්ට් කරන්න තැනක් තියෙනවා. හැබැයි ඉතින් මම මේ වැටසරානේ ඒ කම්ප්ලේන්ට් කරන්න කියන තැන මං ඔයාලට කියන්නේ නැහැ. පොඩ්ඩක් ඔයා රොමේනියාවෙන් පොඩ්ඩක් රොමේනියාවේ ඉන්න කෙනෙක්ගෙන් ඔයාලා පොඩ්ඩක් අහලා දැනගන්න. මොකද හේතුව සාමාන්‍යයෙන් මම මේක ලංකාවේ කෙනෙක්ට කිව්වට පස්සේ ලංකාවේ කෙනෙක් ඇකමඩේෂන් එකේ වතුර නැති වුණත් එතෙන්ට කම්ප්ලේන්ට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම වුණත් ඉතින් ඔයාගේ මගේ ලංකාව තමයි ඉතින් නාස්ති වෙන්නේ. දැන්ටමත් ඉතින් ලංකාව නාස්ති වෙලා තියෙන්නේ. ඉතින් මං ඒකට ආස නැහැ. තවත් ලංකාවේ කියන ඒ කියන්නේ ලංකාවේ නමට බ්ලැක් මාක් එකක් එකතු වෙනවට මම ඉතින් ආසාවක් නැහැ. ඒක හින්දා ඉතින් මම එතන කියන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ කම්කරු නීතියට මොකක් හරි ඔයාට දෙන්නේ නැති දෙයක් ඔයාට ඕටි මොන හරි දෙන්නේ නැත්නම් ඒක රොමේනියාවට කම්ප්ලේන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඉතින් හැම වෙලෙම ඒ කියන්නේ රොමේනියාවේ ඒ ආයතනයේ ඔයාගේ පැත්තේ තමයි හිටගන්නේ. ඒ කියන්නේ අසාධාරණේ වෙලා තියෙන කෙනෙක්ගේ පැත්තේ තමයි එයා හිටගන්නේ. හැබැයි ඉතින් ඔයාලට අසාධාරණයක් වෙලා නැත්නම්
ඔයාට කම්ප්ලේන් කරන්න පුළුවන් කමක් නැහැ. අර මං කලින් කිව්වා වගේ එකමිටේෂන් එකේ වතුර නැති වුණත් ඉතින් ලංකාවේ අය කම්ප්ලේන් කරයි. එහෙම වුණොත් ඉතින් මම හිතන්නේ ලංකාවට තවත් බ්ලැක් මාක් එකක් තමයි එකතු වෙන්නේ. ඉතින් ඔයාලා රොමේනියාවට ඇවිල්ලා රොමේනියාව වැඩ කරන යාළුවෙක්ගෙන් හරි කාගෙන් හරි අහලා බලන්න. මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මට කම්ප්ලේන් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. මං කාටද කම්ප්ලේන් කරන්නේ කියලා. එතකොට එයාලා ඔයාට පාර පෙන්නයි. මම තවදුරටත් මේ ගිවිසුම ගැන කතා කරන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව සාමාන්‍යයෙන් ඇත්තටම ලංකාවේ කියන රටේ යම්කිසි නියාමනයක් තාමත් මේ වෙනකොට නැහැ මේ ගිවිසුම් සම්බන්ධයෙන්. ඒ කියන්නේ රොමේනියාවට එවන කෙනෙක් සම්බන්ධයෙන් නිසි අර අපි කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් දෙයක් කරන්නේ අපි විශ්වාසයක් ඇතුවනේ. ඒ වුණාට රොමේනියාවට ඔයා එනකොට එන්න වෙන්නේ ඔයාට ඇත්තටම විශ්වාසයක් නැතුව. ඒ වුණාට තමන්ගේ හිතේ විශ්වාසය තියාගන්න. ඒ කියන්නේ මට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කියන කතාව ඒ හිතේ විශ්වාසය තියාගන්න. ඒකත් එක්ක අර අපි රට තුල අපිට කිසිම ආවරණයක් ඒ කියන්නේ එහෙම නෙමෙයි අපිට ලංකාවෙන් බැලුවට පස්සේ ලංකාවෙන් තමන්ගේ කෙනෙක් පිටරට ගියාට පස්සේ අර සර්වයිව් කරනවා කියලා කතාවක් තියෙනවනේ. ඒ කියන්නේ අපේ කෙනෙක් ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ කෙනෙක් අපේ රටට ආවට පස්සේ එයාව ඒ රටෙන් සර්වයිව් කරනවා. ඇත්තටම කිව්වොත් එයාට රැකවරණයක් ලබා දෙනවා. ඒ රටේ යම්කිසි ආයතනයක් සහ මොකක් හරි සම්බන්ධයෙන් එයාට යම්කිසි රැකවරණයක් ලබා දෙනවා. නමුත් අවාසනාවන්තයි කියන්න රොමේනියාවට ඔයා එනවා නම් ඔයාට එන්නේ රැකවරණ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ ඇත්තටම කියනවා නම් මොකක්ද දන්නේ නැහැ. මට මේ කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද මේ අඩුපාඩුව කියන්න. ඇත්තටම හුඟක් කලින් කිරීමෙන් කතා කරන්නේ ලංකාවේ ඇත්තටම බැලුවොත් එහෙම අර කොමසාරිස් කාර්යාලයක් තාමත් රොමේනියාවේ මේ වෙනකොටත් නැහැ. ඒ වුණාට ඉතින් හුඟ දෙනෙක් රොමේනියාව වැඩ කරනවා. අපි යන්න ඕනේ පෝලන්ඩ් වලට. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි කම්ප්ලේන් කරන්න ඕනේ පෝලන්ඩ් වලට. ඉතින් ඕවා රිප්ලයි එනකොට ඉතින් අර වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඉතින් ඒකින්ද වැඩි ඒ ගැන අපි කතා නොකරමු. ඇත්තට මෙහෙමයි. ඉතින් අර තමන්ට තමන් විශ්වාස නම් තමන් ඕන දෙයකට ඔට්ටුයි නම් තමන්ගේ ජීවිතය දය ගන්න ඕනේ නා කියලා හිතනවා නම් රොමේනියාවට එන්න. රොමේනියාවට ඇවිල්ලා ඉතින් මෙතන අනන්තවත් පාරවල් තියෙනවා තමන්ට තමන්ගේ ජීවිතය හදාගන්න. ඉතින් ඔන්න කතාව තමයි කියන්න තියෙන්නේ. ඉහිඳා ඉතින් වැඩි මම තව ගිවිසුම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය තියෙන ගිවිසුමක් ඕන දෙයක් අත්සන් කළා ඕන දෙයකට මුහුණ දෙන්න ඉතින් ඔයා රොමේනියාවට එන්න බලන්න. ඇවිල්ලා ඉතින් ඔයාගේ ජීවිතේ ජය ගන්න බලන්න. ඉතින් අපි ඊළඟ ස්ටෙප් එකට යන්. අපි ඊළඟ ටොපික් එකට යන්. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රොමේනියාවේ වැටුප හැදෙන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් අපි ඔයාට හම්බ වෙන සැලරි එක කැල්කියුලේට් කරන්න තමයි මේ විදිහට යන්නේ. මම වෙබ්සයිට් එකක් තෝරගත්තා X-Pat කියලා. මේක රොමේනියන් වෙබ්සයිට් එකක්. මේකෙන් තමයි අපි වැඩේ කරන්න යන්නේ. හොඳට මතක තියාගන්න ඔයා මෙහෙම වෙබ්සයිට් එකක් තෝරගන්නකොට හුඟක් වෙබ්සයිට් තියෙනවා. ඔයා අප්ඩේට් වෙබ්සයිට් එකක් තෝරගන්න මතක තියාගන්න. ඒ කියන්නේ 2021 වගේ අප්ඩේට් වෙබ්සයිට් එකක් තෝරගන්න. මොකද මේකේ පේනවා ඔයාලට ජනවාරි 14/2021 මේක අප්ඩේට් වෙලා තියෙන්නේ. හුඟක් අවුරුදු වල මේක සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන් අවුරුද්දෙන් අවුරුද්ද. ඉතින් ඔන්නෝම තමයි මේකේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. හොඳට මතක තියාගෙන මේක පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන මම නිකන් රෆ්ලි දැන් ඔයාලට මම කියා දෙන්නම්. මෙතන හෙල්ත් ඉන්ෂුරන්ස් එකට ඔයාගේ සැලරිකින් 10% කැපෙනවා. ඒකත් එක්ක පෙන්ෂන් එකට 25% කැපෙනවා. එතකොට ඊට පස්සේ ඉන්කම් ටැක්ස් එකට කැපෙනවා 100%. ප්‍රතිශතයක් සාමාන්යයෙන් ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම 10% වගේ ප්‍රතිශතයකට වඩා අඩු ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් ඒක කැපෙන්නේ. ඒකත් එක්ක ඔයාගේ අතර හම්බෙනවා 158.5% ප්‍රතිශතයක් හම්බෙනවා. ඒ කියන්නේ ටෝටලි සැලරියකින්. ඒකත් එක්ක මෙතන ඉන්ටර්ෆේස් එකේ තව ඔප්ෂන් තියෙනවා. අපිට මේවා යූස් කරන්න නම් අපිට පේ කරන්න ඕනේ. ඒ වුණාට අපිට මෙතන නෝමල් සැලරි එක කැල්කියුලේට් කරගන්න පුළුවන්. මේක ෆ්‍රී ඔෆ් චාර්ජ්. දැන් මෙතන තියෙනවා ග්‍රොස් ටු නෙට් සැලරි කැල්කියුලේටර් කියලා. ඊට පස්සේ නෙට් ටු ග්‍රොස් සැලරි කැල්කියුලේටර් කියලා. මෙතන ග්‍රොස් ටු නෙට් සැලරි කැල්කියුලේටර් කියන එක මම යූස් කරන්නේ නැහැ. මොකද අපි දන්නේ අපේ ටෝටල් සැලරි කොච්චරද කියලා. මම මෙතන යූස් කරන්නේ නෙට් ටු ග්‍රොස් සැලරි කැල්කියුලේටර්. අපි දන්නේ අපේ අතට හම්බෙන ගාණ විතරයි. මේ වෙබ්සයිට් එකේ මම ආදේශකයක් විදියට ගන්නම්. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා රොමේනියාවේ ජෙනරල් වර්කර් කෙනෙක්ගේ සැලරි එක $550යි. $550 වුණාට පස්සේ මම ඒක කන්වර්ට් කරන්නම් ලේවලට කන්වර්ට් කළාට පස්සේ ඒ කියන්නේ $550 ලේවලට කන්වර්ට් කරනකොට 4.2 නැත්නම් 4.3 මම ආදේශකයක් විදියට 4.3 භාවිතා කරන්නම්. භාවිතා කළා අපි බලමු ඒ කියන්නේ $550 රොමේනියන් ලේවලට ට්‍රාන්ස්ලේට් කළා
අපි කැල්කියුලේට් කරලා අපි බලමු කීයක් අපිට හම් වෙනවද කියලා. ඊට පස්සේ මෙතන මම netru gross salary calculator කියන එක තමයි තෝරගන්නේ. මොකද අපේ අතට හම් වෙන ගාන තමයි අපි දාන්නේ. අපි ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පාත් එකක් ඕපන් වෙනවා පහල මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙතන ඔයා ටයිප් කරන්න ඕන ඔයාගේ අතට හම් වෙන ගාන. ඒ කියන්නේ ඩොලර් 550 නම් ඩොලර් 600 නම් 600 වැඩි කරන්න ඕනේ 4.3. මෙතන මම වැඩි කරලා තියෙන්නේ 550 වැඩි කිරීම 4.3. ඊට පස්සේ මට ආවල්ලේ 2365ක්. ඒ කියන්නේ ඔයාගේ ලංකාවේ ඒජන්සිය ඔයාගේ අතට දෙන්න පොරොන්දු වෙච්ච ගාන තමයි මේ. ඊට පස්සේ ඒක ෆිල් කළාට පස්සේ වාට දෙවෙනි ඔප්ෂන් එක, තුන්වෙනි ඔප්ෂන් එක, හතරවෙනි ඔප්ෂන් එක ඔටෝමෝ ෆිල් වෙනවා. ඒක කැල්කියුලේට් කරනවා. මේ ඊට පස්සේ gross monthly salary එක අපිට වැටෙනවා මේ විදියට 4042.74. ඒ කියන්නේ කම්පැනි එක ඔයාට pay කරනවා මුළු මුදල තමයි මේ මුදල. ඊට පස්සේ කම්පැනි එක ඔයාගේ pension fund contribution එකට කපා ගන්නවා, pay කරනවා 1010. ඊට පස්සේ ඔයාගේ health insurance එකට එයාලා 404ක් ලේ 404.727ක් කපා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන taxable base එක කියලා තියෙනවා income tax එකෙන්. සාමාන්‍යයෙන් මෙන්න මේකට තමයි දැන් අර ඔක්කොම pay කළා ඉතුරු වුණාට පස්සේ මෙන්න මේ 2627ක් තියෙනවනේ. ඒ 2627 තමයි වාගේ සාමාන්‍යයෙන් basic salary එක. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම අර tax එක pay කරන්න ඕන salary එක ඒක තමයි. ඒකට tax එක pay වෙනවා 262.78ක් මේ ලේ. ඊට පස්සේ ඔයා අහපව් labor insurance එකක් එයාලා කපා ගන්නවා 90.796. ඊට පස්සේ ටෝටලි සැලරි කොස්ට් එක වැටෙනවා 4133.77ක්. ඒ කියන්නේ ඔක්කොම මෙතන එකතු කළාට පස්සේ තමයි ඒ ගාණ එන්නේ. ඒකයි ඒ විස්තරය තමයි තියෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙනම් මේ ප්‍රස්තාරයෙන් ඔයාලට පේන්නේ ඒ ඒක අර ප්‍රශතයක් විදිහට දල සටහනක් තමයි ඒ විදිහට තියෙන්නේ. මතක තියාගන්න අපිට ලංකාවට විශේෂයි කියන්නේ පිටරටකට ඇවිල්ලා මෙහි වැඩ කරනකොට සාමාන්‍යයෙන් ඒජන්සියකින් වාලා ඇවිල්ලා මෙහි වැඩ කරනකොට ඔක්කොම දේවල් එයාලා pay කරනවා. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම මේ taxable base එක, එතකොට income tax එක, මේ හැම දෙයක්ම එයාලා pay කරනවා. එතකොට වාගේ අතර හම්බෙන ගාන මේ ගාන තමයි. ඒ කියන්නේ පොරොන්දු වෙච්ච ගානත් එක්ක පොඩ්ඩක් කැල්කියුලේට් කරලා බලන්න වාගේ අතර ඒ වගේ ගාණක් හම්බෙනවද කියලා. සාමාන්‍යයෙන් එතකොට මේ ඔක්කොම employer ඔයාට pay කරනවා. ඒකත් එක්කම තව දෙයක් ඔයාලට කියන්න ඕන. සාමාන්‍යයෙන් මීට අමතරව මෙතෙන්ට තව ඔයාලගේ pay sheet එකේ additional add වෙන්න පුළුවන්. ඔයාලගේ අපි බැලුවොත් ඔයාලට ඒ කියන්නේ accommodation free දෙනවා නම් accommodation එකට ඔයාලා සාමාන්‍යයෙන් කීයක් හරි දාලා කපා ගන්නත් පුළුවන්. එයාලා හුඟක් වෙලාවට ඔයාලගේ basic එක ලොකුවට තියන්න බලාපොරොත්තුක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හුඟක් basic එක අඩුවෙන් තමයි ඔයාලා තියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව ඔයාලා මෙතන tax pay කරන්න ඕනේ government එකට. ඒක හින්දා පොඩ්ඩක් අර ලොකු basic එකකට ඔයාලා යන්න දෙන්නේ නැහැ. basic එක අඩුවෙන් තියාගෙන එතන ඉඳන් තමයි ඔයාලා අර හැම දෙයක්ම සැලසුම් කරන්නේ. මෙතන තව දෙයක් කතා කරන්න ඕනේ. meal ticket එක යාලා ඉන්ක්ලූඩ් කරන්න නැහැ. ඒකට හේතුව meal ticket එක මෙතන ඉන්ක්ලූඩ් කළොත් එහෙම ඒකටත් වෙනම යාලා tax එක pay කරන්න ඕනේ. ඒකින්ද ඒක අමතරව තමයි ලබා දෙන්නේ. ඔන්න ඔය විස්තරය තමයි තියෙන්නේ. මම මේක මේ විදිහට ඔයාලට ගෙන දුන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක. මම මේක ඔයාලට දාන්නම් යටින් මේකේ link එක. එතෙන්ට ගිහිල්ලා ඔයා ඔයාලගේ salary එක calculate කරගන්න. ඒකත් එක්කම idea එකක් ගන්න පුළුවන් වෙයි කීයක් හම්බ වෙනවද කියලා. බලන්න මේ හම්බෙන ගාන මෙහි ඇග්‍රිමෙන්ට් එකේ සාමාන්‍යයෙන් මෙන්න මෙතන අපි බැලුවොත් එහෙම යට ඔයාලට පේනවනේ ටෝටල් සැලරි කොස්ට් එක තියෙනවද කියලා. මේ එතකොට බලන්න ඔයාලගේ පළවෙනි ඇග්‍රිමෙන්ට් එක සයින් කරනකොට මෙන්න මේ ගාන එයාලා ඒ ඇග්‍රිමෙන්ට් එකේ දාලා තියෙනවද කියලා. එහෙම තිබ්බොත් තමයි හුඟක් වෙලාවට ඔයා ඒ හැම දෙයක්ම හරියන්නේ. ඒ විනිවිදභාවයක් තියෙන්නේ සමහරක් වෙලාවට. ඉතින් අර මං කිව්වා වගේ පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් කමක් තියෙනවා. පොඩ්ඩක් බලන්න මීට ආසන්න ගානක්මද එහෙම නැත්නම් මීට වඩා වැඩි ගානක්ද අඩු ගානක්ද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මේ වෙබ්සයිට් එකෙන්. එහෙනම් ඉතින් අපි ආපහු වැඩසටහනට යමු. අර මං කලින් කිව්වා වගේ මෙතන සැලරි එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා ඔයාලගේ කම්පැනි එකත් එක්ක. හැබැයි ඉතින් ඔයාලා කතා කරනකොට පොඩ්ඩක් මතක තියාගන්න ඔයා කතා කරන්න ඕනේ ඔයා ගැන විතරයි.
කණ්ඩායමක් ගැන කතා කරන්න උත්සාහ කරන්න එපා මොන වෙලාවකදීවත්. ඒක ඔයාලට අවශ්‍ය වෙන්න පුළුවන් පහුකාලීනව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔහොම මෙහෙම කණ්ඩායමක් විදිහට ඔයා කතා කළොත් එහෙම කණ්ඩායමක් ගැන කතා කළොත් එහෙම සමහරක් වෙලාවට කණ්ඩායමේ අනිත් සමාජිකයින් වැඩ කරන්න පුළුවන් ඔයා එළි ඉන්න පුළුවන්. ඒකින්ද අපි රොමේනියාවට ඇවිල්ලා තියෙන හර්තාල් කරන්නවත් නැත්නම් කම්පැනි වට්ටවන්නවත් රටට වරද්දවන්නවත් නෙමෙයි තමන්ගේ ජීවිතය හදාගන්න. ඒකින්ද මතක තියාගන්න මේ හැම දෙයක් ගැනම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා කෙලින් කතා කරන්න. මොකද ඔයාලට ඉංග්‍රීසි පුළුවන්කමක් රොමේනියාවට එන්නේ ඒකින්ද කිසි දෙයකට බය වෙන්න එපා. තේරෙන ඉංග්‍රීසි වලින් ඔයා පැහැදිලි කරලා කියන්න මට මේ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. එතකොට එහෙම අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒක අසාධාරණය විසඳ ගන්න බැරි මට්ටමක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ කලමනාකාරීත්වයක් සමග ඔයාට අසාධාරණය විසඳ ගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඔයා ඉතින් එතනින් එහාට පස්සේ අර මම කලින් කිව්ව ලින්ක් එකට යන්න. ඒ කියන්නේ කවුරු හරි රොමේනියාවේ ඉන්න කෙනෙක්ගෙන් අහන්න මම කාටද කම්ප්ලේන්ට් කරන්න ඕනේ කියලා. ඇත්තට මම ඒ කියන්නේ නැති හේතුවත් ඔයාලට කිව්වා. ඉතින් ඒක හින්දා ඒ ඔප්ෂන් එකට යන්න කර කියා ගන්න දෙයක් බැරිම නම් මම හිතන්නේ ඔයාලට දැන් දල අදහසක් ඇවිල්ලා ඇති රොමේනියාවේ වැටුප හැදෙන්නේ කොහොමද කියලා. ඇත්තටම කියනවා නම් අපි බැලුවොත් ඔය පහුගිය පැන්ඩමික් කාලේ, ඒ කියන්නේ කොරෝනා පැන්ඩමික් කාලේ ඔය අපි එයාලා ගත්තනේ අපේ ටැක්ස් එක. ඒ ටැක්ස් එක එයාලා ඇත්තටම රොමේනියාවේ කට්ටියටම දීලා තිබුණා. ඒ කියන්නේ අපි බැලුවොත් එමේ එයාලට සර්වයිව් වෙන්න පුළුවන් ගන්න. ඒ කියන්නේ ලංකාවේ වගේ රුපියල් 5000ක් නෙමෙයි. ඉතින් රුපියල් 60000ක් අපි ලංකාවෙන් කැල්කියුලේට් කළොත් සාමාන්‍යයෙන් ලේ 1500ක් ලේ 1700ක් වගේ මාසෙකට එයාලා දීලා තිබ්බා. ඒ කියන්නේ සර්වයිව් වෙන්න පුළුවන් වෙන විදිහට රටට. අන්නේ වගේ දේවල්, ඒ කියන්නේ රජය ගත්තොත් අනිවාර්යයෙන්ම මේ දේවල් වෙනවා. ඒකත් එක්කම ඔයාලට කියන්න ඕනේ මේ පෙන්ෂන් එයාලගේ අර පෙන්ෂන් එකක් කියලා කපනවනේ මේ රොමේනියාවේ හැම පුරවැසියෙකුටම. ඒ කියන්නේ අවුරුදු 65 ඒක කාන්තා පාර්ශ්වය සහ පිරිමි පාර්ශ්වය කියලා වෙනම පාර්ශ්ව දෙකකට බෙදලා ඒකත් එක්ක එයාලා අර විශ්‍රාම යන කාලේ වෙනස් වෙනවා. ඒ කාලෙන් පස්සේ එයාලට හම්බෙනවා, ඒ කියන්නේ එයාලා මැරෙනකන් එයාලට මාස ගානේ යම් කිසි වේතනයක් හම්බෙනවා. මේ වේතනය නිගමනය වෙන්නේ එයාලා ගත්ත බේසික් සැලරි එක අනුව. අර අපේ ලංකාවගේ හැබැයි අර එකපාරටම දෙන්නේ නැහැ, අපේ රජයේ සේවකින්ට විතරනේ. ඒකත් එක්ක අර ඊට පස්සේ ETF EPF ඔයගේ කතන්දර ගොඩක් තියෙනවා ලංකාවේ. නමුත් ඉතින් මේක සාධාරණයි කියලා හිතනවා. ඒ කියන්නේ රජයෙන් මිනිස්සුන්ගෙන් දෙයක් ගත්තා නම් ඒ දේවල් අහපව මිනිස්සුන්ට දෙනවා. හැබැයි ඉතින් රොමේනියාව කියන රටේත් අපි බැලුවොත් දූෂණය, වංචාව, ඒ කියන්නේ රජේවල් සල්ලි හොරකම් කරන කතන්දර මේ හැම දෙයක්ම රොමේනියාවේ තියෙනවා. ඒ දේවල් මම 100%ක් අනුමත කරන්නේ නැහැ. ඒක නීති තාමත් මේ රටක් මේක රටක් විදිහට සැනගන්න වෙන්න බැරි ඔන්න කතන්දරේ හේතු පිට තමයි. අපි ඒ ගැන වෙන වැඩසටහනින් කතා කරමු. ඉතින් අර රජයට දෙයක් ගත්තොත් ඒ දේවල් ඒ වගේම දෙනවා. ඒ වගේම අර ඉන්ෂුරන්ස් කවර් එක අනිවාර්යයෙන්ම 100%ක් දෙනවා. ඒ කියන්නේ ලංකාවේ වගේ නෙමෙයි, සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම ලංකාවේ ඉන්ෂුරන්ස් වලින් අපි බැලුවොත් එහෙම මේ ඇඟිල්ල කැඩුනොත් එහෙම ඇඟිල්ල වෙන් වෙන්න ඕනේ කියන කතාවක් තියෙනවානේ. ඉතින් ඒ සමහරක් ඉන්ෂුරන්ස්. ඉතින් අර සාමාන්‍යයෙන් අන්නේ කෑරින් එක තියෙනවා. ඒ කියන්නේ මොකද අපි මන්ත්ලි මේක අපි එයාලට ඉන්ෂුරන්ස් එකට අපි ගෙවනවා. ඒකත් එක්ක ඉතින් ඒකේ අපිට ප්‍රතිලාභය දෙගුණ තෙගුණ කළා අපිට ලැබෙනවා. ඉතින් ඔන්න ඕකයි තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා දැන් ඉතින් ඔයාලට ඒ තිබ්බ ප්‍රශ්නෙත් ඉවරයි, කොහොමද රොමිනියා වැටුප හැදෙන්නේ කියලා. ඔන්න ඔය කතන්දරෙත් මගේ YouTube channel එකෙන් මම ඔයාලට කිව්වා. දැන් ඉතින් ඔයාලට මේ ලින්ක් එක මම අර කලින් කිව්වා වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, විස්තරය යටින් දාන්නම්. ඔයාලා ගිහිල්ලා ඒ ලින්ක් එකට ගිහිල්ලා වාගේ සැලරි එක කැල්කියුලේට් කරලා බලන්න. ඒකත් එක්ක ඔයාලගේ කීයක් කැපෙනවද මේ හැම දෙයක්ම හැබැයි කියන්න ඕනේ. අර මම කලින් කිව්වා වගේ ඒ කියන්නේ අපි අතින් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඔයා එන කම්පැනියෙන් සේරම පේ කරනවා. ඒ කියන්නේ කිසිම වදවිමක් අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් ඔයාගේ ඇග්‍රීමෙන්ට් එකේ හැටියට ඩොලර් 550ක් නම් ඩොලර් 1000ක් නම් ඩොලර් 1500ක් නම් ඔයාට දෙනවා කිව්වා නම් ඒක රොමේනියන් ලේවල්ට කැල්කියුලේට් කරලා ඔයාගේ අතට ඒ සැලරි එක හම්බෙන්න ඕනේ. ඒක OT වලින් අනම් අනම් කිසිම දේවල් වලින්, ඒ කියන්නේ ඒක වෙනම අපිට අර අපි බැලුවොත් එහෙම ඇවරේජ් එකක් විදියට මාසෙකට මේ වගේ දෙයක් අපිට බැලුවොත් එහෙම ටිප්ස් හරි ටිප්ස් අපිට හම්බෙනවා ඩොලර් 100ක ටිප්ස්. සමහරක් වෙලාවට ඊළඟ මාසේ අපිට ඩොලර් 90ක ටිප්ස් හම්බෙන්න පුළුවන්. එතකොට ඒක වෙනස් වෙන්න විදිහක් නැහැ. එතකොට මේ බේසික් සැලරි එක ඔයාගේ එන කම්පැනි එක ඔයාගේ අතට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. අපිට බිස්නස් නැහැ, අපිට ටිප්ස් නැහැ, එතකොට අපිට වෙන සේල්ස් නැහැ කියලා ඒ දේවල් මග අරින්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම වුණොත් අර මං කලින් කිව්වා වගේ කම්ප්ලේන් කරන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඒකත් වාගේ රොමේනියාවට ඇවිල්ලා රොමේනියාවේ යාළුවෙක්ගෙන් හොයලා බලන්න. ඉතින් අදට මේ වැඩසටහනින් මම ඔයාලගෙන් මෙහෙම සමුගන්නම්. මම හිතන්නේ අද වැඩසටහනින් වැදගත් දෙයක් තමයි කතා කළේ අපි. ඉතින් ඉදිරියටත් මේ වගේ වැදගත් දේවල් කතා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ තවම
මගේ YouTube channel එක ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒ ළඟ තියෙන bell icon එක click කරලා එතන all කියන notification එක දෙන්න. එතකොට ඉතින් මම අර දාන හැම video එකකම notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙවි. ඒකත් එක්ක මම Facebook ඉන්නවා Mourya Pro official කියලා. අනේ group එකටත් join වෙලා අපි කතා කරමු රොමිනියාව ගැන ඉස්සරහටත්. ඒකත් එක්ක මම Zoom තාක්ෂණයේ ඔස්සේ අහපෝ දවසක එක දවසක නම් ආවා. අහපෝ දවසක එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ ඉතින් ඔයාලට මොකක් හරි රොමිනියාව ගැන ප්‍රශ්නයක් හරි තියෙනවා නම් ඉතින් එදාට අපි ඒ ගැන කතා කරමු. ඊට එන්න කලින් මම YouTube එකේ ඒ වගේම මම මගේ pages වල එතකොට මගේ official group එකේ මේ හැම දෙයකම මම ඒ link එක එතකොට මේ passcode එක හැම දෙයක්ම මම ඔයාලට ලැබෙන්න සලස්සන්න. ඊළඟ සතිය අපි අහපෝ හම් වෙන්න බලාපොරොත්තු ඇති වේ. අදට මේ වැඩසටහනින් මෙහෙම සමගාමීව ගිහිල්ලා නම් මතක තියාගන්න මේ මගේ YouTube channel එක Mourya Pro.